आई बोवन अद पीलिंजा यूट्यूब चैनल के मंगवा अलुत वीडियो का गिनाब अद मंगवा कील दिने दुसरा बोल का दाने कोहमद कील इतिंग ओयाल दवा लोके विविध दुसरा पंदुयावन हिटिया एक दुसरा बोल यावन पंदुयावन हिटिया अभी नांगवाशेन का तो मुत्तय्या मुरलधर श्रीलंका खंडाय में हिटपू लोके हिटपू मुदम दंग पंदुयावन ईट बस्ते तव इंडिया खंडाय में हरभजन सिंह तव पाकिस्तान खंडाय में मट मतक विधियट अज्माल इतिन मेवागे क्रीडको दुसरा पंदु यऊआ हरि अभी दुसरा पंदु यावाण मोन क्रीडको एक लेग स्पिनर्स लद ओ स्पिनर्स लद सामान्य ओ स्पिनर पंदु यावाणे तम दुसरा पंदु क्यवाण मुकद दुसरा पंदु टर्न वेन्ने एक राइट हैंड के बैट करना वना මේ විදියට රයිට් හෑන්ඩ් කෙනෙක් බැට් කරනවා නම් දුස්රා පන්දුව ටර්න් වෙන්නේ විකට් එකෙන් එළියට හරිද ඉතින් ඕ ස්පින් පන්දුවේ ටර්න් වෙන්නේ විකට් එකෙන් ඇතුළටනේ මේ දුස්රා පන්දුවේ විශේෂත්වය තමයි මේ දුස්රා පන්දුව දානකොට අතේ එන්නේ අර ඕ ස්පින් පන්දුව දානා වගේ එතකොට බැට් කරන එක්කෙනාට අඳුර ගන්න අමාරුයි අපි දුස්රා පන්දුවක්ද දාන්නේ නැත්නම් ඕ ස්පින් පන්දුවක්ද කියලා දැන් මම පෙන්නන්නම් ඔයාලට දුස්රා පන්දුව අපි අල්ලන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දුස්රා පන්දුවක් දානකොට අපි බෝලේ අල්ලන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. අපි සාමාන්‍යයෙන් ඕ ස්පින් පන්දුවක් දානකොටත් මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඊට පස්සේ ඒ වගේම පොඩි වෙනසයි වෙන්නේ. මේ බලන්න. මේ බලන්න මම ළඟට ඇවිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. මේ බලන්න මගේ ඇඟිලි තියෙන විදිහ. මාපට ඇඟිල්ල මේ විදිහට තියෙන්නේ. අනිත් ඇඟිලි ටික මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි ඊට පස්සේ අපි විශේෂයෙන් දැනගන්න ඕනේ මේ දුස්රා පන්දුව දානකොට අතේන්න ඕනේ විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕ ස්පින් එකක් දාන විදිහට තමයි අතේන්නේ. ඒ වුණාට මේ ඇඟිලි වලින් පොඩි වෙනසක් කරන්න ඕනේ. මොකද ටර්න් වෙන්න ඕනේ විකට් එකෙන් එළියට. එතකොට තමයි ඒක දුස්රා පන්දුවක් විදිහට යන්නේ. ඒ කියන්නේ දැන් අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට බැට් කර ඉන්නවනම් दुसरा पंदू टर्न एंडोने विकेट टेकिंग एलियट इतकोटे अते एंडोने मेन्न मे विदियट मेन्न मे आकार तमाई टर्न एंडोने इतकोटे बोले कैरके एंडोने मेन्न मे आकार देन ओ स्पिन कैरके ने मेन्न मे विदियट लेकिन ओ स्पिन कैरकिला आयानकोटे मेन्न मे विदियट वेदिला तमाई सामान्य राइट हैंड बैट करने के विकेट टेकिंग एतुलट एन्ने हे भाई दुसरा पंदू एंडोने मेन्न मे विदियट इतकोटे मे मापटंगिल्ल मे बलंड මේ මාපටැඟිල්ලෙන් මෙන්න මේ විදිහට කරකවන්න ඕනේ. මෙන්න මේ විදිහට මාපටැඟිල්ලෙන් කරකවන්න ඕනේ. එතකොට තමයි හරියට දුස්රා පන්දු යන්නේ. මේ බලන්න මගේ අතේ එන විදිහ. මේ මෙන්න මේ විදිහට තමයි අතේ එන්නේ. හරිද? එතකොට තමයි දුස්රා පන්දුවක් විදිහට හරියට වැටෙන්නේ. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් දුස්රා පන්දුවක් දාන්න තව අපිට මොනවද දැනගන්න ඕනේ. අපි තව ඩ්‍රිල් තියෙන දුස්රා පන්දු හරියට ඉගෙන ගන්න ඒ ටික මම කියලා දෙන්නම්. දැම්මන් ඔයාලට මේ දුස්රා බෝල් එක පුරුදු වෙන්න පොඩි ඩ්‍රිල් ටිකක් කියලා දෙන්න. ඒ කියන්නේ මේ දුස්රා බෝල් එක පුරුදු වෙන්න අපිට එකපාරට බෑ. අපි මේ විදිහට මුලින්ම හිටියා. ඒ කියන්නේ මේක පොඩි ඩ්‍රිල් එකක්. හරිද? ඊට පස්සේ අර මං කිව්ව විදිහට බෝලේ මෙන්න මේ විදිහට අල්ල ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉඳලා මේ ළඟ ඉඳලා මෙන්න මේ විදිහට බෝල් කරන්න. හරිද? ආයෙත් මේ විදිහට බෝලේ අල්ලගත්තා. මේ මේ විදිහට ඒ කියන්නේ දමලා निकम बोल करे आये मेन मे विधि हिटिया मे विधि दम अरे इट पास आये मे विधि बोल कर तव क्रमेन अरे बोल्ट दीलांग क्रमे तम अभी यार मम दमे दिल कीला दिल तीन इसल बोल करने अभी मे विधि धनी सर नमागेन बोले इक धनी सर नमागेन इट पास बोल कर अरवा गेम अरे इसल की गेम बोले अलगन हरिद इट पास बोले अंडोने मेन मे आकार हरिद इकान बोले कैरकोने मेन मे विधि मे बल मे विधि हिटिया इट पास मे विधि बोल कर हरिद आये मे विधि हिटिया मे विधि बोल कर हरिद मे वगे दमाल बोल दिखतना मे ड्रिल दाला पेना हरिद ये नाट ඔයාලා සාමාන්‍යයෙන් දවසකට මේ දුස්රා බෝල් එක නෙවෙයි අනිත් බෝල් උනත් ඒ කියන්නේ ලෙග් ස්පින් එකක් උනා පුරුදු වෙන්න ඊට පස්සේ ඕ ස්පින් එකක් උනා පුරුදු වෙන්න මේ ඩ්‍රිල් ගොඩක් ප්‍රයෝගී වෙනවා හරිද ඒ කියන්නේ මේ විදියට ඉඳලා
මේ විදිහට දාන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අර මම පළවෙනියට කියා දුන්නා වගේ මේ විදිහට දාන්නත් පුළුවන්. හරිද? ඒ විදිහට බෝල 10ක් 15ක් නෙවෙයි. බෝල 100ක් 200ක් අඩුමතරමේ බෝල් කරන්න. එතකොට ඔයාලට දුස්රා බෝල් එක හරියට දාන්න පුළුවන්. හරි. ඊළඟට මේ හිටගෙන හරිද? ඒක ඒ කියන්නේ එක තැන ඉඳලා මේ විදිහට හිටගෙන එක තැන ඉඳලා බෝල් කරන්න. මේ බලන්න. මේ විදිහට හිටියා. මේ මේ විදිහට දාන්න. හරිද? ආයෙත් මේ විදිහට හිටියා. මේ මේ විදිහට දාන්න. හරිද? ඒ වගේනුත් බෝල 100ක් 200ක් බෝල් කරන්න. හරිද? නැත්තම් අපිට ඒ කියන්නේ බෝල 10ක් 15ක් දාලා මේ දුස්රා බෝල් එක පුරුදු වෙන්න අමාරුයි. මොකද මේ දුස්රා බෝල් එක කියන්නේ අනිත් බෝල් වලට වඩා ගොඩක් අමාරුයි. ඒ කියන්නේ අතේන විදිය වෙනස්. හරිද? දැන් ලෙග් ස්පින් එක නම් අපිට ඒකෙන් අතේන විදිය පුරුදු වෙලා ඊට පස්සේ බෝල සාමාන්‍යයෙන් ටිකක් දාලා සතියක් දෙකක් පුරුදු වෙලා අපිට සාමාන්‍යයෙන් ටිකක් හොඳට දාන්න පුළුවන්. හරිද? ඒ වුණා ලෙග් ස්පින් එකත් අමාරුයි, ඕ ස්පින් එකත් අමාරුයි. ඒ වගේම තමයි පාස් බෝලර්ස් ලාගේ ඉන් ස්විං අවුට් ස්විං ඒව අමාරුයි. ඒ වුණාට මේ දුස්රා බෝල් එක ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ වුණාට අපි හරියට ප්‍රැක්ටිස් කරොත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. හරි. මම දැන් ඔයාලට බෝල ටිකක් මේ මං කියලා දුන්න විදිහට දාලා පෙන්නන්න. දැන් මං කියලා දීපු විදිහට දුස්රා බෝල් ටිකක් දාලා බලමු.